බුවන් අයිබුවන් අයිබෝවන් ආයුෂ වැඩි වෙන්නව වේවගේ මාර්ථික සමෘද්ධිය වැඩි වෙන්නව සුබ දවසකට සුභාශිංසන එකතු කරමි අද දවසේදී මගේ වැඩසටහන ආරම්භ කරන ආදරණීය යහළුවනේ යහළින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ price to book value එක යටතේ එහෙම නැත්නම් අපි කතා කරොත් එහෙම අපි දන්නවා PBV එක කියලා කෙටියෙන් කිව්වොත් එම් price to book value එක යටතේ මොන සමාගමද එක එක sectors යටතේ ඒ සෙක්ටර් එකට අනුව අන්ඩර්වැලියු තියෙන්නේ කියන කාරණේ මතක් කරනවා. හැබැයි නම්බර් 1 අංක එකට මතක තියාගන්න මේක එක පැරමීටර් එකක් විතරයි එකක් විතරයි මේ එකක් විතරයි කියලා කියන්නේ ගොඩක් අය හිතයි ඊළඟට සමහර අය හිතයි මේක විතරක් ජජ් කරන්න පුළුවන් කියලා සමහර අය මේක විතරක් ඇතිද කියලා ප්‍රශ්න දෙන කොහෙත්ම නැහැ මම මේක හැදුවේ මුළු කම්පැනිස් 290 ගානම එකතු කරලා ඒකේ net asset value එක චෙක් කර කර last quarter එකේ dividend report එක අනුව මම මේ වගේ එකක් නිර්මාණය කිරීමට කටයුතු කරද්දී මතක තියාගන්න අරමුණු උනේ ඊළඟට මේකෙදි net asset value එක මේ excel sheet එකම යොදාගෙන මම ඊළඟට net asset value එක growth වෙන ආකාරය පෙන්වා දෙන්න ඊළඟ වීඩියෝ වැඩසටහනවලදී ඒ විතරක් නෙමෙයි PE ratio එක මම දැනටමත් හදාගෙන යන ගමන් කාල වේලාව ලැබෙන විදිය අනුව එතකොට ඒ අනුවත් PE ratio එක අනුව අඩුම earning එකක් තියෙන මොකද EPS growth rate එක වැඩි මොකද අන්න ඒ කතන්දර දේවල් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි විදියට වැඩේ විදියට තමයි PBV එකටතේ price අපි කතා කරන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න නැවතත් කියනවා මේකෙන් කිසිම උත්තේජනයක් ගන්න එපා buy sell කරන්න hold කරන්න කිසිම දෙයකට. ඒ වගේම මේක විතරක් පදනම් කරගෙන තයි තීන්දුව తీරන ගන්න එපා කියලා මතක් කරනවා මුලින්ම අනිවාර්යෙන්ම PE ratio එක dividend yield එක ඊළඟ net asset එක EPS growth එක net asset value එක growth වෙන ආකාරය එහෙමත් නැත්නම් අනිකුත් කරුණු කාරණා cash flow එක ආදි දේවල් බලලා ඔයගොල්ලෝ judge කරන්න කියලා කතා කරනවා. හරි අපි ඉක්මනටම යමු energy sector එකට. Energy sector එකට ගියාට පස්සේ ඔන්න පේනවා ඇති energy sector එකේ price to book value එක industry එක යටතේ නැත්නම් energy කියන එක යටතේ 2.27 තමයි දකින්න ලැබෙන්නේ. එතකොට 2.27 වඩා අඩුවෙන් තියෙන මෙන්න මේ ලංකා IOC කියන කම්පැනිය තමයි අපිට දකින්න ලැබෙන්නේ අඩුම price එක තියෙන නැත්නම් අඩුම PBV එක තියෙන කම්පැනි විදිහට. මතක තියාගන්න ඕනේ මම මෙතනදී data විදිහට මේ CMP විදිහට අරන් තියෙන. එහෙම නැත්නම් current market price එක විදිහට අරන් තියෙන ඊයේ දවසේ market එකේ close වෙච්ච එක. මොකද මේ සියල්ලටම එකම day එකක් add කරගන්න මට ඕන වුණා. ඉතින් ඊයේ තොරතුරු ටික තමයි ගත්තේ. මොකද නැත්නම් අද market එකේ වැඩ අවසන් වෙනවත් එක්කම මට මේ ඔක්කොම තොරතුරු ටික දාගන්න වෙලාව මදි වෙන හින්දා. ඉතින් කොහමරි current market price එක 90 PBV එක 1.66 තියෙන ලංකා යවසී තමයි එතනින් ඉන්නේ. ඊළඟට තියෙනක ලාෆ් ගෑස් එක ගත්තොත් එම PBV එක ඍණ වෙනවා net asset එක අඩු වීමත් එක්ක. හරි අපි යනවා දෙවෙනි sector එකට. material sector එකටයි දැන් ඔබ මේ ඇවිල්ලා තියෙන්නේ. පේනවා ඇති material sector එකේ අපි sector industry එකේදී PBV එක විදිහට ගත්තොත් එම 1.88 කියන අගේ තමයි එන්නේ PBV එක විදිහට. ඒ 90 ඒකේ පිළිවෙල 90 හදුවත් මේ තියෙන්නේ report එක නිකුත් කරපු මාසෙ. හොඳට ඒක ගැන අවධානය යොමු කරන්න. මේ සමහර සමාගම් වල සැප්තැම්බර් මාසෙ සැප්තැම්බර් ආදී මාස තියෙන ඊළඟ ඒවල ඩිසెంబර්. මම නැවතත් කියනවා මේක පදනවෙන්නේ ඊයේ දිනට සාපේක්ෂව. මට අද report ටික බලන්න බැරුණා අලුතෙන් ආපේවා. ඉතින් ඊයේ දිනට සාපේක්ෂව report නිකුත් කරලා තියෙන සමාගම් වල මම මේ විදිහට තොරතුරු එකතු කරලා තියෙනවා. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති මෙතන අඩුම PE ratio එකක් තියෙන 0.29 extra වල තමයි තියෙන්නේ. net asset එක 13.62 ඊළඟට CHMX එක ඊළඟට 0.59 ඊළඟට Tokyo Cement 0.9 ඊළඟට Tokyo Cement වල voting share එක 1.02 ඊළඟට extra voting එක 1.03 ඊළඟට ලංකා ඇලුමිනියම් ලලු එක 1.07 ආදී වශයෙන් ඔයාලා පේනවා ඇති list එක 1.88 අඩුවෙන් තියෙන companies ටික තමයි මම මේ තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ. හැබැයි මෙතනදී පදනම මතක තියාගන්න මේ gigs එක යටතේ එහෙම නැත්නම් අපි දන්නවා කොළඹ කොටස් වලදී සමාගම් categorize කිරීමේ යටතේ ඒගොල්ලෝ දාලා තියෙන සමාගම් set එක material කියන sector එක යටතේ තිබුණු සියලු සමාගම් ටික තමයි මම add කළේ. නමුත් මතක තියාගන්න මේකේ ඔක්කොම එක නිෂ්පාදන ආයතන නෙමෙයි. ඒක මත් තේරෙනවා ඇති අනිවාර්යෙන්ම මම කියන්න ඕනේ අමුතේ ටයිල් සෙක්ටර් එක තියෙනවා, ඇලුමිනියම් තියෙනවා, ග්ලාස් තියෙනවා, ඊළඟට ගත්තොත් එහෙම බ්‍රෂස් ඒ වගේ සිමෙන්ති ඒ වගේ ගොඩක් නිෂ්පාදන තියෙනවා. නමුත්
කරන්න දෙයක් නැහැ ගික්ස් එක යටතේ මම මේ සියල්ල මැටීරියල් කියන කොටස යටතේ ඒකේ තියෙන විදියට ගත්තා ඉතින් මේකෙන් ඕගලන්ට මේ වීඩියෝ එක අවසානයේදී ප්‍රයෝජනයක් වුණා නම් සඳහන් කරන්න ඊළඟට කැපිටල් ගුඩ්ස් වලට යනවා කැපිටල් ගුඩ්ස් යටතේ අඩුම PE රේෂියෝ එකකින් රේනුකා හෝල්ඩින්ග්ස් වෙතට 0.34 ඊළඟට රේනුකා හෝල්ඩින්ග්ස් නන් වෝටින් සහ වෝටින් වලට ඊළඟට එක්ස්කින් ස්පෙන්ස් එක කොලඹ ඩොක් යාඩ් ඒ ආදී වශයෙන් මොකද ඉන්ඩස්ට්‍රි එකේ PBV එකෙන් 1.47ක අගයා ඉතින් මෙන්න මේ තැඹිලි පාටින් දක්වලා තියෙන කම්පැනිස් ටිකේ PBV එක කරන්ට් මාකට් ප්‍රයිස් එකට අනුව අඩුයි සෙක්ටර් එකේට වඩා ඉතින් ඕලන්ට ජජ් කරගන්න පුළුවන් නම් ඒ කම්පැනියක් තෝරගෙන ඒ කම්පැනියේ ඇතුළට ගිහිල්ලා පසුගිය වර්ෂවලදී PBV එක වැඩි වුණේ කොහොමද නැත්නම් අපිට නෙට් ඇසට් එක වැඩි වෙන්නේ කොහොමද ඒකට සාපේක්ෂව ප්‍රයිස් අප් වෙලා තියෙනවද කියලා හොඳ එන්ටර් පොයින්ට් එකක් ඕගලන්ට හදාගන්නේ හැකියාව තියෙනවා කියලා හිතනවා හරි අපි යනවා කොමර්ෂල් පැත්තට කොමර්ෂල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් පැත්ත සෙක්ටර් එකට ගියාට පස්සේ 1.47 තමයි තියෙන්නේ අංකයකට එතකොට අපි කිව්ව ඉන්ඩස්ට්‍රි එකේ PBV එක ඒ අනුව ඒක යටතේ සමාගම් තුනක් අපිට දක්වන්න පුළුවන් PBV එක අඩුවෙන් තියෙන ඉගෙස්න ලේක් හවුස් ඇන්ඩ් ප්‍රින්ට් කියන තුන තමයි අපිට මේ විදිහට දක්වන්න පුළුවන් හැබැයි මතක තියාගන්න මේවල් ඇතුළට ගිහිල්ලා බුගල බලන්න ඇතුළට කියලා කියන්නේ ඇනුවල් රිපෝර්ට්ස් ඇතුළට බලන්න ඇයි මෙහෙම නෙට් ඇසට් වැලිය වෙලා තියෙන්නේ ඇයි මෙහෙම ප්‍රයිස් අප් ඩ්‍රොප් වෙලා තියෙන්නේ කියලා නමුත් මම ඉන්ඩස්ට්‍රි එක සහ කරන්ට් මාකට් ප්‍රයිස් එක යටතේ PBV එක අඩුවෙන් තියෙන ආකාරය තමයි ඔයගලන්ට දක්වලා තියෙන්නේ ඉතින් ඔටෝමොබයිල් පැත්තට ගියොත් එමේ ඔටෝමොබයිල් පැත්තේ ඔයගලන්ට පේනවා ඇති ඔටෝමොබයිල් එකේන එක කම්පැනිය ඉන්නේ එතකොට මේ PBV එක මේකටම තමයි හැදෙන්නේ කැලෙන්ඩරය විතරයි ඉන්නේ කරන්ට් මාකට් ප්‍රයිස් එක 91යි නෙට් ඇසට් එක 76යි PBV එක 1.20 2021 දෙසැම්බර් රිපෝට් එක තමයි ඒගොල්ලෝ වෙලා තියෙන්නේ. හරි. ඊළඟට ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට යනවා අපේ ප්‍රසිද්ධ එස්පෝඩ් මේක ඇතුළේ ඉන්නවා. ඉතින් එක්ස්පෝ සහිතව ක්‍රිස් වර්ල්ඩ් ඊළඟට මර්චන්ටයිල් ෂිප්මන්ට් ආදී කම්පැනිස් තුන තමයි මෙතනින් තියෙන්නේ. ඒ අනුව ඉන්ඩස්ට්‍රි එකේ 9.72ක PBV එකක් තියෙනවා. එතකොට ඒ අනුව ක්‍රිස් වර්ල්ඩ් හා එක්ස්පෝ හෝල්ඩින් ඒ PBV එකේ අඩුවෙන් වර්තා වෙනවා PBV එක අඩුවෙන් තියෙනවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් PBV එක අඩුව එක PEE අඩුව එක ඉන්ඩස්ට්‍රි වයිස් තමයි අපි මේ ගනු බලන්න ඕනේ මේ මම දැක්ක ගොඩක් අය සමහර වෙලාවට මුළු කම්පැනිය ඔක්කොටම PBV එක එකකට දාලා සමහර වෙලාවට ඉදිරිපත් කරලා තිබුණා පෝෂ්‍යා කරලා තිබුණා PBV එක එහෙම කරන්න අපහසුයි මොකද sector by sector තමයි අපි company එකේ net asset අඩු වැඩි වීම ගැන කල්පනා කරන්න ඕනේ. මොකද හේතුව ඕගලන්ට පේන ඇති මෙන්න මේ transportation sector එකේ PBV එක 9.72ක් වගේ ඉහළ ගියක් තියෙනවා. නමුත් අපි capital goods වගේ දාව 1.47ක්. නමුත් දැන් එතන යා real estate ගියොත් ඒ කතන්දරේ තවත් වෙනස් වෙනවා. අන්න ඒ හින්දා මතක තියන්න sector by sector ඔගොල්ලෝ ඒ judgement කරන්න. හරි. ඊළඟට consumer durable සෙක්ට එකට ගියොත් එහෙම ඒක යටතේ 2.59 තමයි PBV එක විදිහට සඳහන් වෙන්නේ ඒ යටතේ සිංග අබාන්ස් රෙග්නිස් දංකොටුව KDL ඔය ආකාරයෙන් පිළිවෙලට තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මම මේක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සෙක්ට එක ගැන මම මෙතනින් දාන්නම් කාඩ් එක ඔයගලන්ට පුළුවන් මෙන්න මේ යටතේ ඒක ගිහිල්ලා බලන්න ඒ බැලුවට පස්සේ ඒ EPS එකත් එක PE රේෂියෝ එකත් එක කවුද අඩු වැඩි කියලා ඔයගලන්ට හඳුනා ගැනීමේ පහසුව තියෙනවා මේතන නම් සිංග ඉන්ඩස්ට්‍රීස් අබාන්ස් තමයි PBV එකට ඉතින් එතනින් එහාට වැඩිම තියෙන්නේ අපි දැක්ක අබාන්ස් එකේම ඇප්‍රීෂিয়েට් වුණා 200 ගණන් වල ඉඳලා ඉතින් හරි එතනින් එහාට අපි යනවා සර්විස් ඇන්ඩ් කන්සියුමර් ඇන්ඩ් සර්විස් පැත්තට ගියොත් එහෙම හෝටල් ටික තියෙන්නේ මෙතන රයිට් එතකොට හොටෙල් වලින් ඔයගලන්ට පේනවා හොටෙල් සෙක්ටරේ 0.91ක් වගේ ඉන්ඩස්ට්‍රි PBV එකක් තියෙනවා මොකද අපි දැක්ක ගොඩාක් net asset පවා අඩු වෙලා තියෙනවා ගොඩක් අවස්ථාවලදී කොරෝනා ඉෆෙක්ට් එකත් එක්ක ඒ අනුව මේ තියෙන PBV එක අඩුවෙන්ම දක්වා තියෙන හොටෙල් ටික ඔයගලන්ට පේනවා ඇති PBV එක 0.42යි 0.43යි 0.43 ආදී වශයෙන් තියෙනවා සමාගම් ගණනාව ඒ අනුව ALHP, Ceylon Hotel, Tangerine, Hikkadu Beach, Renuka City, Renuka Hotel, Lighthouse, Royal Palm, Candy Hotel, Maya Dolphin, Adi Vashe, Neta Satika Anua, PBV Eka, Mama, Varga Kaladina, Ogulanta, Maya Anua, Eka Balala, Avasha Torturu Ganda Pula Vekil Hidana. Retail Impact Tatagiyotthema, AK, PBV Eka, Industry Eka, Bindoshima Namai Pahai Vidira Sandahan Vene, Bindoshima Namai Pahai PBV Eka Atate, අඩුම PBV එකක් තියෙන 0.34 අන්ඩර්
සමාගම ඊළඟට ආරයිල් පොපටි ඉළඟට සම් හෝල්ඩින්ස් ඩීසල් මෝට ඉළඟට යුනටඩ් මෝටස් ඊස්ටර් මර්ජන්ටයිල් ආදි සමාගම් ටික තමයි අඩුම පිබිව එක මේ සෙක්ටයක යටතේ අපිට දකින්න ලැබෙන. ඉළඟට ෆුඩන් ස්ටප්ලස් ගැන කතාකරොත්තේම ඒක යටතේ සෙක්ටයක ඉන්න සමාගම් හතරයි ඒ හතර පිබිව එක අනුව එකයි දශම අටයි අට තමයි ඉන්ඩස්ට්‍රීක පිබිව එක විදිහට සඳහන් වෙන ඒ අනුව එක සමාගමයි පිබිව එක අනුව සිටි හෝල්ඩින් පල්ස තමයි පිබිව එක අනුව අඩුවෙන්ම අපිට ලැබෙන්නේ අනිත් ඒවා ඊට වඩා වැඩි අගයකට අපිට දකින්න ලැබෙනවා මෙතනදී. හරි ඊළඟට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන තියෙන්නේ ෆුඩ් ඇන් බේවරේජ් කම්පැනිය. මං එකට අන්තිමට යන්නයි ඇයි කියලා කියන්නම් ඊට පස්සේ. හරි හෙල්ත් කියා පැත්තටයි යන්න හදන්නේ. ඔන්න හෙල්ත් කියා පැත්තට ගියොත් මෙතන තියෙන්නේ ඉන්ඩස්ට්‍රි පිබිව එක 2.91. එතකොට මතක තියාගන්න මේක හෙල්ත් කියා එක යටතේ ඒ සෙග්මන්ට් එක යටතේම ගත්තොත් එහෙම එක්සෙක්ට් එක යටතේම ගත්තොත් එහෙම සිලෝන් හොස්පිටල් සිලෝන් හොස්පිටල් නන් වෝටින් වෝටින් ඊළඟට ලංකා හොස්පිටල් ආසරි සර්ජිකල් සිංහ නවලෝක කියන ඒවා තමයි පිබිව එක 90 අඩුවෙන් තියෙන්නේ. නමුත් මතක තියාගන්න මේක මේකේ යටතේ විතරක් ගත්තොත් පොඩි අවුලක් තියෙනවා. ඇයි අවුල? මේක මෙහෙම දෙයක් තියෙනවා. මොකද හෝටල් මෙතන සෝරි හෝටල් නෙමෙයි හොස්පිටල් විතරක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. මියුල ඇන්ඩ් පිප්ස් තියෙනවා ආසරි හොස්පිටල් හෝල්ඩින් ඊළඟ ඊ චැනලින් සර්විස් එක පවා මෙතන තියෙනවා. එතකොට ඔයගලන්ට තේරෙන්නේ හොස්පිටල් විතරක් නෙමෙයි ඊට අනුබද්ධිත සේවාත් මෙතන තියෙනවා. ඒ කාරණේ යටතේ බැලුවොත් එතන පොඩි අවාසියක් වෙනින්ද මම මෙතන හදලා තියෙනවා. ඔයගලන්ට පේනව ඇති හොස්පිටල් ඉන් සෙක්ටර් එකටම හොස්පිටල් සෙක්ටර් එකටම ඉන්ඩස්ට්‍රි ප්‍රී එකක් පිබිවි එකක් ජෙනරේට් කරොත් ඒකට එන්නේ 2.99 අගේ. මම වීඩියෝ එකකුත් හැදුවා ඔයගලන්ට බලන්න පුළුවන් ඒකත් මෙතනින් මම දාන්නම්. ඔගොල්ලෝ ගිහිල්ලා වීඩියෝ එක අවසානයේදී බලන්න පුළුවන්. හොස්පිටල් පැත්ත ගැන මම වෙනම කතා කරපු වීඩියෝ එක. එතකොට ඒ හොස්පිටල් පැත්ත ගැන කතා කරපු වීඩියෝ එකෙත් 90 පිබිවි එක ගන්න 2.99. ඒ 90 සිලෝන් හොස්පිටල් ඩර්නන්ස් එක ඊළඟට ලංකා හොස්පිටල් ඊළඟට ආසරි සර්ජිකල් තමයි මෙන්න මේ මෙතන නිල් පාටෙන් දක්ලා තියෙන ඉන්ඩස්ට්‍රියල් හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් සෙක්ටර් එක හොස්පිටල් සෙක්ටර් එකට මේ දක්වලා තියෙන ඊට අඩුවෙන් PBV එකක් වාර්තා වෙන්නේ මෙන්න මේ කම්පැනිස් තුනේ. එතකොට ඔයගලන්ට ඒ තුන ගැන විශේෂයෙන් බලන්න පුළුවන් වීඩියෝ එක මෙතන තියෙනවා. ඔයගලන්ට ඒක අවශ්‍යතාවය අනුව ඒක බලාගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතන සඳහන් වෙන්නේ ගිග්ස් එකේ කොළඹ කොටස් වෙනද පොලේ ඔක්කොම එකට තියෙන හෙල්ත් කියා කිව්වම සර්විසස් ඔක්කොම එකට තියෙන ඉතින් කරන්න යන මම එක්කම දැම්ම මේ පැත්තෙන් දාලා තියෙන හොස්පිටල් පමණ. හරි මම යනවා බැංකු පැත්තට. රයිට් බැංකු පැත්තට ගියොත් එහෙම ඕගලන්ට පේනවා ඇති බැංකු ගැන කතා කරද්දි 0.47 තමයි PBV එක තියෙන අඩුම PBV එකක් තියෙන 0.47 මේ සෙක්ටර්ස් ඔක්කොගෙම බැංකු ශේෂ්ත්‍රේ. එතකොට බැංකු ශේෂ්ත්‍රේ 0.47ට ළඟන්නේ සෙලාන් බැංකුව DFCC housing development hatton national bank nation development pan asia nation trucks ওই විදියට තමයි සෙලන් බැංකු දක්වා මෙන්න මේ ටික තමයි 0.47ට අඩුවෙන් ට්‍රේඩ් වෙන්නේ. නමුත් ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොගෙම සැප්තැම්බර් රිපෝට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. තාම මේ මාසේ අන්තිම වෙනකොට ඒවි දෙසැම්බර් රිපෝට් එක කතන්දරේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එතකම් බලමු සැප්තැම්බර් රිපෝට් එක අනුව මෙන්න PBV එක අඩුම කම්පැනිස් ටික දක්වලා තියෙනවා. ඉතින් ඔතනින් විතරක් නවතින්න නැතුව මම බැංකු ශේෂ්ත්‍රයේ වෙනම හදලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ බැංකු ශේෂ්ත්‍රය ගිය සතියට පිට සතිය හදද්දි මාකට් ප්‍රයිස් එක තියෙන ආකාරය ඔගලන්ට පේනවා ඇති ගිය සතියට පිට සතියට වඩා මෙතන මීට බලන්න ඔගොල්ලෝ සෙලාන් බැංකුවලෙම කොච්චර සෙලාන් බැංකුව DFCC මේ ආදී බැංකුවල ප්‍රයිස් එක ගොඩක් වෙලාට ඩවුන් වෙලා තියෙන ගතියක් දැන්න සමහර ඒවා අප් වෙලා තියෙන. ඉතින් ප්‍රයිස් එක චේන්ජ් වෙලා තියෙන කතන්දරේ තමයි අපි මූලික වශයෙන්ම දකින්නේ. ඉතින් ඕක යටතේ මම PBV එක පෙන්වුවොත් එම් බැංකු ශේෂ්ත්‍රයේ ගිය සතිය වෙනකොට PBV එක ඉන්ට්‍රස්ට් එක තිබුණ 0.39 දැන්ට 0.47 වෙලා තියෙනවා. ඒකේ තේරුම PBV එක 0.47 වෙලා තියෙනවා කියන්නේ ප්‍රයිස් ටිකක් අප් වෙලා තියෙනවා කියන එක. මේකේ නම් 0.399 වගේ PBV එකක් තිබුණා. නමුත් බැංකු ශේෂ්ත්‍රයේ 0.47 මේ සතිය වෙනකොට තියෙනවා. කොහොම හරි ඉන්ඩස්ට්‍රියේගේ PBV එකත් එක්ක 90 බලද්දි සෙලාන් හවුසින් ඩෙවලොප්මන්ට් DFC තමයි ගිය සතිය වෙනකොට අඩුම PBV එකක් වාර්තා කරමින් සිටියේ. හරි අපි යනවා ඩිවර්සිෆයි පැත්තට. ඩිවර්සිෆයි ෆිනෑන්ෂියල් පැත්තට ගියොත් එහෙම සමාගම් ගණනාවක් තියෙන 51 සමාගම් යටතේ ඉන්ඩස්ට්‍රි එක 2.78 PBV එක ඒ 90 අඩුවෙන්ම අබාන්ස් ෆිනෑන්ස් ඊළඟට මෙන්න මේ AINESA ස්වර්ණ මහල් ෆිනෑන්ස් කියන එක මම මෙතනින්
වොච් ලිස්් දාලා තියෙන හින්දා කහපාටින් දාන්නම් ඒ දෙක ට්‍රේඩ් වෙන්නේ නැහැ report සුත් නැති හින්දා අනිත් සමාගම් ටික AMW ASIAS Central Finance ඔය ආදී වර්ෂන් සමාගම් වල PBV එක අඩුවෙන් වාර්තා වෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ හිමින් සීරුවේ වීඩියෝ එක යටතේ මේ තියෙන්නේ diversify sector එක ලොකු companies ගණනාවක් තියෙනවා හිමින් සීරුවේ ඔයගලන්ට report එක බලන්න පුළුවන් හැබැයි මෙතන December සහ September කියන report දෙකම තියෙනවා මොකද September කියන්නේ තාම December report එක quarter data ඇවිල්ලා නැති නිසා වෙන් හරි අපි යන් ඉන්සූරන්ස් පැත්තට ඔයගොල්ලෝ හැමෝම AIC ගැන නැත්නම් අපි කිව්වද සොෆ්ලොජික් ලයිෆ් එක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් එකක් තිබුණා පසුගිය දවස්වල පසුගිය මාස කිව්වොත් හරි ඉතින් කොහොම හරි මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ 1.19 කියන අගය තමයි අපිට දකින්න ලැබෙන්නේ එතකොට 1.39 කියන ඉන්ඩස්ට්‍රි PBV එකක් අපිට දකින්න ලැබෙනවා ඒකට අනුව selling co-insurance, Janasakti, Apico, selling co-insurance, what in, non-what in, deka diyenne, ilangata H&B assurance kiyeneva, api dakinawa PBV ekata anuwa aduwen trade wenne kiyala. Etakota peenawa athi, eke net asset pramanayan, saha eke report idiripat karapu saha current market price eka dakwala tiyenawa akare. Etoda man video ekak haduwa insurance sector ekak sambandhenut එතකොට ඉන්සූරන්ස් සෙක්ටර් එක සම්බන්ධයෙන් මං හදපු වීඩියෝ එකේදීත් ඔයගොල්ලෝ දකින්න ඇති ඒ වෙනකොට 1.65කට තමයි PBV එක තිබුණේ දැන් 1.39ක් දක්වා අඩු වෙලා තියෙනවා මොකද ඔයගොල්ලෝ දැක්කනම් මම AI මොකද අපේ ඉන්සූරන්ස් සෙක්ටර් ගැන කතා කරනකොට සොෆ්ලොජික් ලයිෆ් එක එහෙම 180 ගණන් වලට ට්‍රේඩ් වෙමින් තිබුණා නමුත් දැන් මේ වෙනකොට ප්‍රයිස් එක ගොඩක් බැහැලා තියෙනවා අනිත් ඉන්ෂුරන්ස් කම්පැනි වලත් පොඩි ඩ්‍රොප් එකක් තිබුණා ඒ අනුව ඒ දවසේ නම් 1.65ක් PBV එක තිබුණා ඉතින් ඒ අටතේ ජනශක්ති ආපිකෝ සෙලින්කෝ H&B සහ යුනියන් ඇසුරන්ස් තමයි ඒ සතියේ අනුව report එකේ ඉන්නේ දැන් ඕගලන්ට පේනවා ඇති report එකේ පොඩි වෙනස්කම් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ අනුව ගිය සතියේට අපිට සතියේට කලින් ඒ අනුව ජනශක්ති එක number 2 ඇවිල්ලා තියෙනවා ඊළඟට selling co number 1 ඇවිල්ලා තියෙනවා ඊළඟට H&B assurance number 5 apico insurance number 3 ඇවිල්ලා තියෙනවා හරි ඉතින් ওই දේවල් ටික තමයි මට පෙන්වන්න ඕනේ ඊළඟට යනවා telecommunication පැත්ත ලොකු දෙයක් කතා කරන්න නැහැ 1.08 තමයි PBV industry එකේ තියෙන්නේ මොකද සමාගමේ companies දෙකයි තියෙන sector එකටම යනවා dialogue තමයි 1.03 අගේ යටතේ රැඳී සිටින්නේ 2021 December 31 වෙනි report එක යටතේ අපි ගියොත් එම ශක්ති ප්‍රභව යටතේ විදුලි නිෂ්පාදනය නැත්තම් අපි කියව utilities ගැන කතා කරොත් එහෙම ඒ සමාගමේ ඉන්ඩස්ට්‍රි එක සෙක්ටර් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් සෙක්ටර් PE නැත්නම් PBV එක නැත්නම් ඉන්ඩස්ට්‍රි PBV එක 1.4 වාර්තා වෙද්දී ඒකට අඩුවෙන් ට්‍රේඩ් වෙන සමාගම් ටික තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ මේ දෙකත් එක්ක මොනවද ඒ ටික LVL Energy Laugh Wine Force Lotus සහ Pan Asian Power කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ සමාගම් ටික. එතකොට ඒ අතතේ 1.4 අඩුවෙම ට්‍රේඩ් වෙනව දක්වලා තියෙනවා මම. එතනින් එහාට ගත්තොත් එමේ ගිය සතියේ හදපු වීඩියෝ එකට අනුව ඕගලන්ට පේනවා ඇති ගිය සතියේ 1.45 තමයි ඉන්ඩස්ට්‍රි PBV එක තිබුණේ. නමුත් දැන් 1.4. ඒ කියන්නේ සමස්තයක් විදිහට ප්‍රයිස් එක පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව LVL Wine Force ඊළඟට windforce ඊළඟට laugh power විදුලංකා laugh gas ඔව තමයි අපි දකින්න ලැබෙන්නේ ගිය සතියේ PBV එක 90 අඩුවෙම ට්‍රේඩ් වෙච්ච සමාගම් නමුත් මෙතනින් දැන් බැලුවොත් එimhe ගිය සතියේ වෙනකොට අපිට සතියේ වෙනකොට ගොඩක් වෙලාවට සමාවලට September report තමයි භාවිතා වුනේ නමුත් මේ වෙනකොට December 31 report එකතු වෙලා තියෙන හින්දා LVL එක දැන්ටමත් තාමත් එකේ ඉන්නවා PBV එක 90 ඊළඟට laugh power 3 ඉඳලා 2කට ඇවිල්ලා තියෙනවා ඊළඟට අපි ගත්තොත් එම windforce එක 2 ඉඳලා 4 වෙනියට තියෙන්නේ lotus hydro power මේකේ හැටියට නම් lotus එකින්නේ 6ට නමුත් මේකේ 5ට ඇවිල්ලා තියෙනවා හරි ඔය ආකාරයෙන් PBV එක වෙනස් වෙලා තියෙන ආකාරයත් ඔන්න මම පෙන්නුවා ඊළඟ real estate පැත්තට යන්න හදන real estate ගැන කතා කරොත් එම real estate එකේ 0.74 තමයි industry PBV එක තියෙන්නේ අඩු PBV එකක් බැංකු වලින් පස්සේ එතකොට ඒ අනුව 0.44 ලී හෙජර්ස් ඊළඟට කාගෝ බෝඩ් ඩෙවලොප්මන්ට් කොමර්ෂල් ඩෙවලොප්මන්ට් සෙලාන් ඕවර්සීස් ඊස්ට් වෙස්ට් ඊළඟට STLD ලංකා රියැලිටි ඔන්න ඔය ආකාරයෙන් තමයි PBV එක අඩුවෙන් ට්‍රේඩ් වෙන සමාගම් විදියට අපිට දක්වන්න පුළුවන්
මම මේ ගැනත් වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒ හදලා තියෙන වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පේනවා ඇති ගිය සතියේ අපු රිපෝට් අනුව 0.75 තිබුණේ. දැන් 0.74 තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. ඉතාමත් සමාන වෙනස. ඉතා පොඩි දශමික වෙනසක් තියෙන PBV එකේ. ඒ අනුව ලී හෙජස් තමයි පළවෙනියටම හිටියේ. දැනුත් ලී හෙජස් තමයි පළවෙනියට ඉන්නේ. එතනින් එහාට ඉතුරු සමාගම් ටික ඔයගොල්ලන්ට පේනවා ඇති PBV එක ඉන්ඩස්ට්‍රි එකට වඩා අඩුවෙන් ට්‍රේඩ් වෙමින් තිබුණු ඒවා සංඛ්‍යාව ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ ගිය සතියේ කොහොමද තිබුණේ, මේ සතියේ කොහොමද තිබුණේ, ඒ අනුව බලන්න පුළුවන් මේ වෙලාව මොන වගේ සමාගමකද ප්‍රයිස් එක අඩු වෙලා තියෙන්නේ. ඇයි ප්‍රයිස් එක අඩු වුණේ? නෙට් ඇසට් විතරක් නෙමෙයි නං හැමතිස්සෙම මුලදිම කිව්වන වීඩියෝ එක බලද්දි නෙට් ඇසට් විතර නෙමෙයි PE එකත් අඩු වෙලා. අපි කිව්වා ඈර්නින් අඩු වෙලාද? එහෙම වෙලාද? අන්න ඒක බලන්න ඔයගොල්ලෝ රිපෝට් වලින්. මම ඊළඟට වීඩියෝ එකක් හදනවා PE රේෂියෝ එකක් දාලා. එතකොට මට පුළුවන් අංග සම්පූර්ණව ඔයගලන්ට PE එකත් PBV එකත් ඊට පස්සේ ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකට වෙනම එකක් හදනවා. ඒ තුනම එකතු කර කර අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. මම දැන් යන්නම් අන්තිම සෙක්ටර් එකට, ෆුඩ් ඇන්ඩ් බේවරේජ්. මේකේ ඉන්ඩස්ට්‍රි PBV එක 2.43. ඔයාලට පේනවා ඇති මම කිසිම කලර් එකක් දාලා නැහැ. රයිට්, මම මේක අකාරාදී පිළිවෙලට හදලා තියෙනවා. මෙන්න මේකට නිකන් එකට අඩුවෙන් PBV එකේ තියෙන ටික මම නිකමට කොළපාටින් වගේ දක්වන්නම්. නමුත් 2.43 අඩුවෙන් තියෙනවා මම එහෙම දැම්මේ නැහැ. හේතුව වෙන මොකුත් තියෙන නැහැ. මට පෞද්ගලිකව ටිකක් එහෙම කරන්න කළ යුතු නැහැ. එහෙම නැත්තම් එහෙම කිරීම සාධාරණ නැහැ කියලා මට හිතුණා. ඕගොල්ලෝ එක ගණන් පහලින් දාන්න. මොකද හේතුව මේකේ කම්පැනිස් තියෙන 51ක් කියමුකෝ. මේ කම්පැනිස් 51ම මෙතන තියෙන වෝටින් අනුවශිෂය ඔක්කොම 51ම විවිධ කොටස් වලට ඇවිදිනේ. දැන් එක පැත්තෙන් ගත්තොත් මේකේ තියෙනවා ඩ්‍රින්ක්ස් බේවරේජ් තියෙනවා වෙනම. මේකේ තියෙනවා ෆාම්ස් තියෙනවා. මේකේ තියෙනවා වෙනම ප්ලාන්ටේෂන් කම්පැනි තියෙනවා. මේකේ තියෙනවා වෙනම ෆුඩ් කම්පැනි, ෆුඩ් ප්‍රොඩක්ට් කම්පැනි. එතකොට දැන් මේ ඔක්කොටම එකම PBV එකක් ජෙනරේට් කිරීම සාධාරණද? ඔයගොල්ලන්ගේ අදහස පහලින් සඳහන් කරන්න. ඉස්සර නම් මතක ඇති ගිග්ස් එකට කලින් ක්ලාසිෆයි මේ කාණ්ඩ කරලා බෙදෙනකොට ප්ලාන්ටේෂන් කම්පැනි වෙනම තිබුණා. ෆුඩ් වෙනම, බෙවරේජ් වෙනම, ඒ කියන්නේ ඒව වෙනම තිබුණා. නමුත් මේ ඔක්කොම එකට දාලා තින්න පොඩ්ඩක් ඒක සාධාරණ නැහැ කියලා හිතෙනවා. මේ එකක් යටතේ කතා කිරීම මොකද ලොකු වැරද්දක් එතනින් වේවි කියලා හිතනවා. මොකද අපි දැක්ක සමහරලාට ප්‍රොඩක්ෂන් නැති ඉන්වෙස්ටිං කරන කම්පැනිත් මේකේ තියෙනවා. උදාහරණයක් පාම් ඔයිල් සම්බන්ධයෙන් පිට රටවල් වල ඉන්වෙස්ට් කරන, නමුත් මෙහි ප්‍රොඩක්ට් නැති. නැත්තම් පාම් ඔයිල් විතර නෙමෙයි වෙනත් ලෑන්, ඊළඟට වෙනත් ලෙෂර්, වෙනත් රියල් ස්ටේට් වලට ඉන්වෙස්ට් කරන අයත් මේකේ ඉන්නවා. එතකොට ඒ ඔක්කොටම එක PBV එකක් දැමීම සාධාරණ නැති නිසා මම මෙතනින් මෙහෙම නවත්තනවා. ඉතින් ආදරණීය යාළුවනි, ඔන්න ඔය විදිහට තමයි PBV ඔක්කොම කර දැම්මට පස්සේ අවසාන ප්‍රතිඵලය විදිහට මගේ මහන්සියට මට ලැබුණ. ඉතින් ඕගලන්ට මේකෙන් දෙයක් ලැබුණද, මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා පහලින් සඳහනක් කරන්න. මේකට අනුව මම PE එකත් හදලා මේ කම්පැනිස් ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් සඳහන් කරන ගමන් වීඩියෝ එක හොඳ නම් වෙන කෙනෙක්ට ෂෙයා කරන්න බලන්න. ඒ වගේමයි මතක තියාගන්න ඕගොල්ලෝ අංකයකට PBV එක විතරක් ජජ් කරලා සෑපි කරන්න එපා. මම දන්නවා එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් එහෙම කරන්න හිතන්නත් එපා. අනිත් අනිත් අපි කියව පැරමීටර්, අනිත් මීටර්ස් බලන්න. ඒ බලලා හොඳම කම්පැනියක් අපි හොයමු. හරි, එහෙනම් අදට සමු ගන්නවා. හෙට දවසේදී හමු වෙනතුළු. එහෙනම් හෙට දවසේ, පොයේ දවසේ, නිවාඩුවේ දවසේ විවේකී සුවයෙන් ගත කරන්න කියලා සීලු දෙනාටම ඉල්ලා සිටින ගමන් එහෙනම් අදට සමු ගන්නවා. ආයුබෝවන් සීලු දෙනාටම. ආයුබෝවන් සීලු දෙනාටම. ආයුබෝවන් සීලු දෙනාටම. ආයුබෝවන්